පක්ෂය මොනතරම් පහත් අනුකම්පා කටයුතු ඉරණමකට පත් වෙලාද කියනවා නම් අද කතා කරන්නේ විමල් වීරවංශගේ කොණ්ඩේ මොනවද තියෙන ගාලා තියෙන කියන ජෙල් එක ගැන ඇඳන් ඉන්නවා කියන කමිස් එක වටිනාකමක් ගැන 15,000ක් ගැන සුධර්මන් ඒ මේගොල්ලෝගේ මඩ පත්‍රයක් තියෙනවා මොකද්ද දින දෙ මොකද්ද කියලා ඒ මඩ පත්‍රෙත් ඒ කියන්නේ පෞද්ගලික අවලාදාත්මක ප්‍රහාර එල්ල කරමින් තමයි මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න හදන්නේ. මම සතුටු වෙනවා මොකද මම මගේ වගකීම මගේ කාර්යය මම හරියට ඉටු කරනවා. ඒ නිසායි මේ රටේ හතුරන්ගේ වෛරයට අවලාද ප්‍රහාරයන්ට ලක් වෙන්නේ. හතුරාගේ මට තියෙන බොහොම සනීප ප්‍රතිචාරයක් නම් මං කියන්නේ මගේ වගකීම මං හරියට ඉටු කරන්නේ නැහැ මේ රට වෙනුවෙන්. මම මගේ වගකීම මම ඉන්න කඳුර වෙනුවෙන් මං ඉන්න පිළ වෙනුවෙන් ජීවිත අවධානන් නොතක අපි අපේ වගකීම ඉටු කරන නිසා හතුරා බොහොම කුපිත වෙලා තියෙනවා. ඒ නිසා ඔළුවේ ගාන තෙල් ටිකට ඒගොල්ලෝ මොනවද ජෙල් කියලා කියන පටන් අරන් තියෙනවා. අනේ ඇඳන් ඉන්න කමිසෙ 15,000යි. සුධර්මන් එක කාලයක් කිව්ව මම කොණ්ඩේ කපන්නේ කොහෙද රම්සි රහමන් ගාවේ කියලා. මේ අද වෙනකන් මම රම්සි රහමන්ද කවුද කවුරුවත් දන්නේ නැහැ. දැකලවත් නැහැ මුණ ගැහිලා නැහැ. හරිද? මම කොණ්ඩේ කපන්නේ දලසලහපිරු මහත්තයා කොණ්ඩේ කපන්නේ මොහාන් සමරනායක මහත්තයා කොණ්ඩේ කපන්නේ එකම තැන. මම තැන කියන්නේ මේගොල්ලෝ ෂුවර් නැහැ. ඒ නිසා මම තැන කියන්නේ. මට කියන්න බැරි කමක් නෑ. මට විශ්වාස නෑ. ඒ නිසා දැන් මොකද්ද මේ සුධර්මන් අපි මේගොල්ලෝ කියන්නේ අපි දැන් සත්තු වගේ ඉන්න ඕන. ඈ අර රවුල් වවාගෙන ඈ ඉලුටු ඇඳුම් ඇඳගෙන නාවර පෙරාගෙන අර ගොවියොන්ට අපහාස කළේ. ඒ වගේ මේගොල්ලන්ට අපහාස කරන්න අපි ඉන්න ඕන. ඒ ගොවියොන්ට මොකද්ද කිව්වේ? හකු බැහැලා දත්වල බුලත් කහට ඇතුල් වෙලා ඈ නාවර පෙරිලා ඈ අමුඩේ ගහලා මං කියන්නේ අනිත් වචනේ පිටුපස පෙන්නගෙන මේ විදිහට මේ රටේ ගොවි ජනතාවගේ සාම්ප්‍රදායික පෙනුමට එහෙම නරුම වියරු පුච්ච අපහාසාත්මක ප්‍රකාශ කරන්න පුළුවන් මානසික තත්වයකින් ඉන්න පුද්ගලයොන්ට ඔවුන්ට ප්‍රධාන ප්‍රතිවාදී අභියෝගයක් බවට පත් වෙ සිටින අපට මොනවා කියන්න බැරිද? ඉතින් ඒ නිසා මට මෙතුමන්ල ගැන කනගාටුවක් මිසක් මෙතුමන්ල වැටී තිබෙන පහත් තත්වයේ පිළිබඳ වේදනාවක් නැහැ. එහෙමනම් මට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන මොනවා කියන්න බැරිද? කොච්චර කියනවා? එතුමා ගැන මොනවා කියන්න බැරිද? එතුමා ගැන අපි කියන්නේ දේශපාලන වශයෙන් තියෙන කරුණු. රනිල් වික්‍රමසිංහ මහත්මයා, කෙලි විරාජ් මහත්මයායි මොකද්ද සම්බන්ධේ? සාගල රත්නායක මහත්තයා කොහොමද UMP එකට ආවේ? ඔයක දේශපාලන සම්බන්ධයි. නෑ මම මොකද්ද කියලා කියන්නේ? දැනටි කතා. මම මොකද්ද කියලා කියන්නේ? අයියෝ අපි කතා කරන්නේ නෑ. ඒවා අපි කතා කරන්නේ නෑ. බටලන්ද වදකාගාරේ තරුණයෝ මරද්දි විස්කි බිබි ඒක රස බිඳුපෙ හැටි මම කතා කරන්න යන්නේ නෑ. හරිද? දැන් ඒ නිසා මෙතන අපි කියන්නේ අපි ආවේ මහින්ද චින්තන ගැන කතා කරන්න. මේ රටේ අද එක්සත් ජාතික පක්ෂයට නැති කරන්න දෙයක් නැති වෙලා අසරණ වෙලා අන්තිම අන්ත පජාති තත්වයකට වැටිලා ඒ නිසා අනිතක සුධර්ම මම 1987-88 වෙනකොට මම තිස්ස මධ්‍ය මහවිද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය ලැබපු කෙනෙක්. තිස්ස මධ්‍ය මහවිද්‍යාලයේ අප්සරා ගුරුතුමිය යටතේ මම 10 පන්ති වෙනකන් ඉගෙනගෙන අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා මම ගණකාධිකරණ කවුන්ට් විෂයන් හදාරන්න ගිහිල්ලා මට පස්සේ කලා විෂයන් වාණිජ විෂයන් වලට වඩා කලා විෂයන් මම හොඳයි කියලා මම මාස දෙකකින් කලා විෂයන්ට මාරුණා. මට කලා විෂයන් වල ඕනකම තිබුණේ. ඒ කලා විෂයන් කරද්දි එක්සත් ජාතික පක්ෂයේ මිනිමරු පාලන කාලේ ඒ පාසලේ මම තවදුරටත් හිටියනම් මාව අත්අඩංගුවට මම අද මෙතන නැහැ. තමුන්වංශලත් එක්ක කතා කරන්න විමල් විරංශ කෙනෙක් නැහැ. ඒ නිසා තමයි සුධර්මන් මම උසස් අධ්‍යාපනය අතරමඟදී නතර කරලා. ඒ කියන්නේ අපොස උසස් පෙළ අධ්‍යාපනයේ විභාග ලියන්න යන්නේ නැතුව මගේ පාසල තිස්ස මැද මහවිද්‍යාලයේ මගේ විදුහල්පතිතුමාලා තාම ඉන්නවා ගුරුවරු ඉන්නවා ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මම උසස් අධ්‍යාපනය ලබන ඒ වුමනාව පැත්තක දාලා මම පූර්ණ කාලීනව ජනතා විමුක්ති දේශපාලනයට බැස්සා. ඒ බැස්සේ එක පැත්තකින් මම තවදුරටත් අධ්‍යාපනයේ හිටියනම් මෙතුමාලා මාව මරලා මගේ හොඳම යාළුවා උදේ කීර්ති පෙරේරා මාත් එක්ක එකට ඉගෙනගත්තු යාළුවා ඒ යාළුවව පානදුර පොලිසියේ වදකාගාරයට ගෙනිහිල්ලා මරලා අතන වස්කඩුවට මෙහා තියෙන කනත්තේ උත්තල මේ මලතිරුර තිබ්බේ. ඒ යාළුවගේ අම්මා තාත්තා දකින්නකොට මට අදත් මුහුණ දෙන්න බෑ. මොකද මම වරදකාරීද කියන හැඟීම එනවා. මම ඉතුරු වෙච්ච නිසා මගේ ජීවිතේ වේරිච්ච හින්දා මේ විදියට අපිව මරන්න ලක්ෂ්මන් විජේමාන්නලා ඈ මෙයාගේ ගෝලියෝ ඒ අපිව මරන්න අපේ මගේ අයියව අත්අඩංගුවට ගත්තා මම වෙනුවෙන්. අවුරුදු 2ක් බූස්ස මේ හිරකඳු වල හිටිය මගේ අයියා
මගේ තාත්තා හෘද රෝගයේ වැඩි වෙලා මිය ගියේ තව මේ වෙනකම් මගේ තාත්තා ජීවිතුන් අතර ඉන්න ඕනේ. මගේ තාත්තා නැටුම් ගුරුවරේ. මගේ තාත්තා පහුගිය දවස්වල මැරිච්ච පනිභාරත මහත්තයත් එක්ක 56න් පස්සේ බණ්ඩාරනායක මහත්තයා අලුත් රාජතාන්ත්‍රික සබඳතා හදන්න ලෝකේ රටරටවල් වලට ජාතික නැටුම් කණ්ඩායම ඇරියා. පනිභාරත මහත්තයත් එක්ක ඒ නැටුම් කණ්ඩායමේ ගිය ප්‍රධාන නැටුම් ශිල්පියෙක්. රුසියාවේ මම තාත්තගෙන් තමයි සමාජවාදී ගැන අහගත්තේ. රුසියාවේ ගිහිල්ලා කාමර ඔක්කොම ඇරලා අපි බඩු ටික පුතේ කාමරවල තියලා යන්නේ දොරවල් වහලා යන්නේ රුසියාවේ හොරු නෑ පුතේ කියලා කිව්වේ. මම එදා තමයි සමාජවාදී ගැන තාත්තගෙන් අහගත්තේ. මම මේ මේ මේවා කතා කරන්න අවශ්‍ය නැහැ. අද මේ අය ඉතාලම පහත් පෙළට වැටලා මිනිස්සු يعني අන්තිම ප්‍රජාති තත්ත්වයකට වැටලා. මගේ තාත්තා නැටුම් ගුරුවරයෙක්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ කලාභූෂණ සම්මානයක් දුන්නා. මගේ තාත්තා කළුතර වේලාපුර විශ්වවිද්‍යාලේ නැටුම් ගුරුවරයෙක්. කළුතර මියුසියස් විද්‍යාලේ නැටුම් ගුරුවරයෙක්. දවස් 3ක් වේලාපුර විශ්වවිද්‍යාලේ දවස් 2ක් මියුසියස් විද්‍යාලේ. දෙකේ සතිය බෙදාගෙන වැඩ කළේ. ඔය රාජ්‍ය නැටුම් තරඟ වලින් ගොඩක් දූදරුවන් ඉහළට ගෙනා. ඒ නිසා මේ අය අද ඉතාම පහත් කෙලේ ක්‍රියාමාර්ග වලට තල්ලු වෙලා. කමක් නෑ. ඒක එතුමන්ලගේ තත්වය. ගොවියොන්ට අපහාස කරපු මිනිස්සුන්ට අපට මොනෝ කියන්න බැරිද? මේ රටට බත සපයන ගොවියගේ සංස්කෘතික අනන්‍යතාවයට, පිනුමට, ඒ ස්වභාවයට වීරු වැටිච්ච මද කිපිච්ච අලියැත්තු වගේ අපහාස කරපු මේ වෛර කරන මිනිසුන්ට, මොඩ් ගොවියෝ ගැන කතා කරන මිනිසුන්ට අපට මොනෝ කියන්න බැරිද? ඒ නිසා මට සමා වෙන සුදුර්ම මම බලාපොරොත්තුුනේ නැහැ මේ වගේ සාකච්ඡාවක් මෙතන කරන්න. අපිට පුරුදු නැහැ මේ මම කියලා කතා කරලා. ඒකට අපි කැමති නැහැ. මොකද මම හිතන්නේ පළවෙනි වතාවට තමයි පළවෙනි වතාව. හරි. මෙවැනි ආකාරයෙන් ප්‍රධාන මේක මම කතා කරන්න ඕන. මොකද මේ මහත්තුරුන්ගේ පහත් දේශපාලන දැන් ගහනවා කැලෑපස්තර. අර মালටි ෆැක්ටර් මේ ප්‍රෙස් එක තියෙනවා රත්බලානේ. ගහනවා පුදුම විදිහේ කතන්දර. අවලාද මඩ පත්‍ර ගගන් ගහනවා. ඒ කෝටි ගණන් හම්බෙලා තියෙනවානේ බටහිර රටවල. වැඩි වෙන මඩ ගහලා සමාවෙන්න කාද කරන්න බෑ. සමාවෙන්න මම ඔබතුමාගේ අර නියුරු දේශනාව මම එහෙම් පිටි මහගෙන හිටියා. ඉතාමත්ම පහත් විදිහ සහිත. ඉතින් ඒ නිසා මේක තමයි මෙයාගේ සංස්කෘතිය. ඒක තමයි මේ හදන්න යන අලුත් ශ්‍රී ලංකාවේ අය. ඒ නිසා බොහොම පැහැදිලි සුදර්මන අපි මේ තත්ත්වයට වැටෙන්න ඕනේ නැහැ. මට කතා කරන්නත් පුළුවන් තරුණියගේ බෙල්ල කැපුවම 25000 ගත්ත දද්දොස්තර මහත්තයා කවුද කියලා. කොළඹ විශ්වවිද්යාලයේ තිබිච්ච STF කඳවුරට ගිහිල්ලා අපේ හිටපු දෙමළ සමාජිකයා, ඒ සමාජිකයාව එල්ලලා ගහලා අන්තිමට ඒ සමාජිකයා මුත්‍ර කරා ගහපු දද්දොස්තරගේ මූණට ඒව මැවිලා පේන්න ඕන මම මේ කතාව කියනකොට. ඒ වියරු ප්‍රාදොස්තරල ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. එක බෙල්ලට 25000 ගානේ ගත්ත ප්‍රාදොස්තරල ගැන මම කතා කරන්නේ නැහැ. ලේ පිපාසිත වියරු උන්මාදයෙන් පෙළුණු දුෂ්ට මේ මහා විලිකුල් කටයුතු මිනිමරු ප්‍රාදොස්තරල ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. ප්‍රාදොස්තර කිව්වම මුළු රටම දන්නවා. ඈ STF කඳුරට ගිහිල්ලා අර මාන්තු දාලා හිටපු තරුණිය ඔක්කොටම ගගහ ඒකෙන් මහා වින්දනයක් ලැබපු මිනිමරු ත්‍රස්ත මානසිකත්වයේ තියෙන පිළිකුල් කටයුතු උන්මත්තක දස්දොස්තරල කවුද කියලා මුළු රටම දන්නවා. ඒ නිසා මම කැමතියි මෙතන ඉඳන් ඒ වාදේ එතුමා කතා කරපු නිසා මම මේ ප්‍රති කරුණු දැක්වීමට ගියේ. මම මහින්ද චින්තන පිළිබඳව